කොළඹ රාජකීය විද්‍යාලය සංවිධාන කර තිබූ ස්පාක් තාක්ෂණ ප්‍රදර්ශනය අද දිනේ විවෘත කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රදර්ශනයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා රාජකීය විද්‍යාලයේ සිසුන් සමග ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සංවාදයකට සහභාගී වුණා. මෙහිදී රුපියල යගේ අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ශිෂ්‍යෙක් නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. Sri Lanka has the highest foreign reserves we have had in many years at the moment, $9.4 billion as foreign reserves. But I, as finance minister, did not want to put too much of our savings as intervention because we need the savings even more than this to pay our debt this year and next year. We have put some money in. Now we feel it's stabilizing around 168-69. Having said that, I of course believe this situation will continue for a few more months. I think all ministers, MPs, everyone must stop bringing these fancy imported cars. I'm not going to allow them to do so in the next year. And then also we may have to reduce your fancy imported goods for a while. Stop buying, I don't know, fancy bottles of wine or cheese or whatever you eat at home. Stick to the local products for a while. The exporters are doing extremely well. But the others will have to tighten their belts for a few months. I can't tell you when it will get better because yesterday, for example, the fuel price went up to $81. I saw in CNN saying they were predicting if the US-Iran situation gets worse, could go up to $100. So we'll have to face that. The fuel formula is coming on the 10th again. So prepare yourselves. උත්සවයේ නිබවීමෙන් පසු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. එතුමාට පාදිනතුමා සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ සම්බන්ධව දැඩි දෙකාරෝපණ ලක් වෙලා තියෙනවා. නෑ කවුරුවත් දෝෂාරෝපණය කළා නෑ. මොකද මම ඇත්ත කිව්වේ ඒ ස්ථාවරේමයි මම ඉන්නේ. ඔව් එතකොට දැන් ඒකම විපක්ෂයේ කියනවා දිගින් දිගට මේක ඉල්ලාස් කරගත්තේ නැත්නම් එලා දිගින් දිගට මේක විරෝධතාවය දක්වනවා කියලා. ආයිමත් අර කොළඹට ඇවිල්ලා එදා වගේම විරෝධතාවයක් කරලා පල් වෙන්න පුළුවන්. මේ අතර පසුගියදා කාදිනල් හිමිපාණන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා පළ කළ අදහස පිළිබඳව අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. මංගල අමාත්‍යතුමා එතුමාගේ අදහස ඉදිරිපත් කළා දෙනු එතුමාගේ පෞද්ගලික අදහස. ඒක එක්සත් ජාතික පක්ෂයේවත් ආණ්ඩුවේවත් අදහස නෙවෙයි. මන්ත්‍රීවරයෙක් හරි අමාත්‍යවරයෙක් හරි අදහසක් ඉදිරිපත් කරා කියලා. බෞද්ධ ආගම හෝ මුස්ලිම් ආගම හෝ කතෝලික ආගම හෝ හින්දු ආගම හෝ දේශපාලනයට ගාව ගන්නවද? යම්කිසි වැරද්දක් මංගල අමාත්‍යතුමාගෙන් සිද්ධ වුණා නම් වැරද්ද නිවැරදි කරන්න තියෙනවා. මංගල සමරවීර ඇමතුමා කතා කරන ආගමික සංහිඳියා කොහෙද ඔහුගේ ප්‍රකාශයේ ගැබ් වෙලා තියෙන්නේ? ලෝකයේම කතෝලික ප්‍රජාවට කරපු ඉතාමත්ම නිඳනීය ප්‍රහාරයක් හැටියට මම මෙය සලකන රජයට කියනවා කතෝලික ප්‍රජාවගෙන් සමාව ඉල්ලන්න කියලා. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත සති අග අරුණ සැප්තැම්බර් 30 සිට සෑම ඉරිදාවකම